තරුණ සමුළුව ඊයේ පැවැත්වුණේ යාපනය දොරයප්පා ක්‍රීඩාංගණයේදී. ජාතික තරුණ සේවා සභාව එය සංවිධාන කළා. යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුවම යොමු කිරීමටද මෙහිදී අවස්ථාව සලසා තිබුණා. තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ගම්වල කෘෂිකර්මය දියුණු කරන්න තරුණ තරුණියන්ටත් කෘෂිකර්මය යෙදෙන්න අවස්ථාව දෙන්න. ආණ්ඩුවත් පුද්ගලික සමාගමුත් එකතු වෙලා අපි බලන්නේ ගම්වලට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න. ඒ අලුත් ක්‍රම ගේන්න. ඒක තමයි මම ගියසුමානේ කෑගල්ලෙත් ගියේ එහෙම වැඩසටහන් දියා බලන්න. එන අවුරුද්ද ඉඳන් පටන් ගන්නවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ කරන්න යනවා. වගා නොකරපු ඉඩම් අරගන්ට යනවා. ඉඩම් වලට වඩා අපි දැන් කරන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් නිසා සමහර විට වර්ටිකල් ඇග්‍රිකල්චර් කරන්නට වෙනවා. වර්ග අඩි 5000කින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපි ඉන්නේ විශේෂයෙන්ම වී වගාවේ හෙක්ටයරයකට මෙට්‍රික් ටන් 8ක් ලබා ගන්න. ඉතින් එන අවුරුද්දේ ඉඳන් මේ වැඩ කටයුතු සිදු වෙනවා. ගමෙන්ම ආදායම් ලබා ගන්න තරුණ තරුණියන්ට අවස්ථාව හම්බ වෙනවා. තව ඉන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. සංචාරක ව්‍යාපාරයෙන් ඩග්ලස් ඇමතිතුමා කිව්වා පුනර්ජීවන බලශක්තිය ගැන. ලංකාව වැඩියෙන් සුරංග බලයේ තියෙන්නේ උතුරු පළාතේ. කිලිනොච්චි ප්‍රදේශයේ, මන්නාරම ප්‍රදේශයේ, යාපනයේ ප්‍රදේශයේ, මුලතිව් ප්‍රදේශයේ. ඒවා ගන්න මෙගවට් වලින් නෙමෙයි ගිගවට් වලින්. ඉන්දියාවක දැන් කතා කරලා තියෙනවා ඉන්දියාවටත් අපේ බලශක්ති විකුණන්න. දැන් අඩානි එක්ක එක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඉන්දියාව එක්ක බලශක්ති විකුණන ඒ විදුලි බල සියල්ලම එකතු කරලා තියෙනවා. තව වැඩසටහනක් පූනකරීන් වල ආරම්භ කරලා තියෙනවා. පූනකරීන් වැවේ විශේෂයෙන්ම පාවෙන සූර්ය බලයේ තියෙන විදුලි බල සටහන් වැඩ කරනවා. ඒක අපි විශේෂයෙන්ම බස්නාහිර පළාතට කියනවා. ඒ විදුලි බලය රැට රඳා ගන්න කියලා අපි විශේෂයෙන්ම බැටරි ස්ටෝරේජ් යූනිට් එකක් ඇති කරනවා. මෙගාවොට් 700ක තමයි ආසියාවේ ලොකුම බැටරි සෙට් එක. මේක ආරම්භ විතරයි. දැන් කෘෂිකර්මයේ තියෙනවා, විදුලි බලයේ තියෙනවා, ඒ වගේම සංචාරක ව්‍යාපාරය තියෙනවා. කංකසන්තුඩේ සිමෙන්ති සංස්ථාව ඉඩමේ අපි ආයෝජන කලාපයක් දානවා. අපි මාංකුලමෙත් එකක් දානවා. අන්න එහෙම තමයි එක දියුණු කරන්න යන්නේ. තව ලොකු වගකීමක් ඩග්ලස් ඇමතිතුමාට තියෙනවා. අපේ මුහුද ආරක්ෂා කරන්න අපේම ධීවරයන්ට අලුත් නවීන ධීවර ක්‍රමයක් අරගෙන ඒකත් දියුණු කරන්න. නාංග ජස්නා ජාල්පන මාවට්ටමෙන්රද වන්දේ විරකියාව නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට ස්වයන් රැකියාවක නියලීම සඳහා පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්ද? යාපනයේ රටේ හැමතැනම විශාල විරැකියා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගිය අවුරුදු දෙක තුනේදී ආර්ථිකය කඩාවැටුනේ නිසා බඳවාගෙන තිබුණෙත් නැහැ සේවයට. අලුත් අයටත් ගේන්න අපි ශීඝ්‍රයෙන් දියුණු වෙන්න ඕනේ. මම බලන්නේ මේ ආර්ථික කඩාවැටුනේ බංකොලොත් එක මේ අවුරුද්ද වෙනකොට අවසන් කරන්න. ඒක සඳහා අපි ඉදිරියට යන්න තියෙනවා ශීඝ්‍රයෙන්. ඒකට අපි කොන්දේසි කීපයකට එකඟ වෙලා තියෙනවා IMF සංවිධානයක. අපිට අපනයන කර්මාන්තවලට යන්න තියෙනවා. ඒ වැඩසටහන ගේන්නයි අපි දැන් ඊළඟ අවුරුදු 5 10 කරන්න තියෙන්නේ. ඒකට ඕන නීතිය අපි ඉස්සෙල්ලා ජූනි ජූලි මාසේ සම්මත කරගන්නවා. ජනාධිපතිතුමනි, ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලෝන් මස්ක් ලංකාවට පැමිණෙන බව සඳහන් වෙනවා. එයින් තරුණයන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? මං ඉලෝන් මස්ක් මෙතුමා කතා කරේ ස්ටාර්ලින්ක් එක ලංකාවට ගේන්න. ස්ටාර්ලින්ක් ලංකාවට ගෙනා මේගොල්ලෝ ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ ගැන තවදුරට අපි කතා කරා. මොකද ස්ටාර්ලින්ක් ගෙනහම මේ හැමතැනම එකතු වෙන්න පුළුවන් කොළඹින් පිට Wi-Fi ප්‍රශ්නේ විසඳෙනවා. ඒ වගේ මෙයා කිව්වා මෙහි තියෙන සූර්ය බලය විශාල බලයක් තියෙනවා, ඒක අරගන්න ඕනේ කියලා. නිංගිනල් තුංග මාටේ සේන්ද දිනම් ජීවනි සුන්දරි කණ්ණාල් ஒரு சேதி சொல்லடி இந்நாள் நல்ல தேதி. තවුන සේවසබවට ගෙන්න මෙයා. මෙයා මෙහෙ ගෙනල්ලා සින්දු කියන්න.